අයිබෝවන් අදත් සූදානම් පැත්තගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත බස් සංගම් කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ දුම්රිය වැඩවර්ජනයේ නිවත් වෙයි පොලිස්පතිගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට ඒ පොලිස්පතිතුමා ඒ වෙලාවේ ක්‍රියා කරපු ඒ මමත් ඒක බලාගෙන හිටියායි දර්ශනය ඒක ඉතාමත් වැරදිසහගතයි ඉඩම් ගොඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේයි ආරක්ෂක ලේකම්වරයාට නොතීසි උත්තර දේවි තමුත්තේගමදී පීලිපණි රථවාහන ලාම්පු දල්වාගෙන මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් ගන්නා පිරිස් පිළිබඳ සතිපතා තමන්ට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. මාර්ග ආරක්ෂණ සතිය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින් තමන් පොලිස්පතිවරයාට ලබා දුන් නියෝගය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළ කළා. අද සිට දෙසැම්බර් 7 වනදා දක්වා ක්‍රියාත්මක මාර්ග ආරක්ෂණ සතියේ සමාරම්භක උළෙල අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විනයක් නැති සමාජයක් ගොඩනැගිලා තිබෙනවා විනයක් ඇති මිනිසුන්ට විනයක් නැති මිනිස්සු හැම වෙලෙම කරදරයක් වෙලා තිබෙනවා මම ගියේ සුමානේ ඇමති මණ්ඩලයේදී කිව්වා අපි කොහොමද පාරේ යන විට ආදර්ශය දෙන්නේ කියලා මම ජනවාරි පළවෙනිදා ඉඳලා වාහන 7-8ක් එකට යන ලයිට් ගහගෙන යන පොලිස් පොලිතුමාට කියලා ඒ වාහන ඔක්කොම පාරේ නවත්තලා මට වාර්තා කරන්න මම කියනවායි කියලා ඒ මොකද මේ යන්නේ කැබිනට් ඇමතිවරුද නියෝජ්‍ය ඇමතිවරුද මහ ඇමතිවරුද පළාත් ඇමතිවරුද එහෙම නැත්නම් ආරක්ෂක අංශවල ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද එහෙම නැත්නම් මේ එක්කෙනෙක් නැතුව කවුරු හරි අපරාධකාරයෙක්ද මේ යන්නේ මේක හොයන්න බෑ පොලිසියත් අයින් එනවා ලයිට් ගහගෙන වාහන 6ක් 7ක් 8ක් එකට යනවා වේගෙන් යනවා ඒගොල්ලන්ට වමත් නැහැ දකුණත් නැහැ වේග සීමාවක් නැහැ මොකක්වත් නැහැ එහෙම මේ රටේ පාරවල් වල යන්න කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ ඇමතිවරෙක් වාහන යනකොට ඔහුගේ ආරක්ෂාව සඳහා එක වාහනයක් යනවා නම් ඇති කියලා ඇමති උරුම කිව්වා ඒ විදිහට යන ප්‍රභූවරු කවුද කියලා අපිට බලා ගන්න ඕනේ නිසායි මම කිව්වේ ජනවාරි පළවෙනිදා ඉඳලා නෙවෙයි පුළුවන් නම් දැන් මේ මාර්ග ආරක්ෂණ සතියනේ අද ඉඳලම පටන් ගන්න මේ වැඩි මට වාර්තා කරන්න සතියකට සැරයක් පාරේ ලයිට් ගහගෙන යන අය කවුද කියලා ඒ අයට මට පුජ්‍යලිය කතා කරලා කියන්න පුළුවන් සාමාන්‍ය මොකද්ද හැදිලා තියෙන අසනීපේ කියලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන් එතකොට අපි පහළ ඉඳලා ඉහළට නෙවෙයි ඉහළ ඉඳන් පහළට මේ ආදර්ශය දෙන්නට ඕනේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිට වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් බස් සංගම් බහුතරයක් සහ සෙසු ප්‍රවාහන වෘත්තීය සමිති පවසන්නේ සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 60ක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබුණා. එම ඉල්ලීම් වූයේ දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් නොකිරීම, දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිසි සාකච්ඡාවකින් තොරව පවරා නොගැනීම, සේවක පත්වීම් ලබා දීමේදී නිසි ක්‍රමවේද අනුගමනය කිරීම සහ විශ්‍රාම වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ලබා දීමයි. අද දහවල් ප්‍රවාහන අමාත්‍යවරයා සමගද දුම්රිය වෘත්තීය සමිති තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එය පූර්ණ එකඟතාවකින් තොරව අවසන් වුණා. පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී වෘත්තීය සමිති නියෝජිතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. පැයකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී තම ඉල්ලීම් සියල්ලට පිළිගත හැකි විසඳුමක් ලැබුණු බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පැවසුවා. ගරු ජනාධිපතිතුමයි කරු ප්‍රවාහන අමාත්‍යතුමයි පොරොන්දු වුණා අවිධිමත් බඳවා ගැනීම නතර කරන ලෙසටත් දුම්රිය ඉඩම් මංකොල්ලේ නතර කරන ලෙසටත් විශ්‍රාම වැටුප ගැන සලකා බලන ලෙසටත් අධිකරු ජනාධිපතිතුමා කව මම බගකීමෙන් ප්‍රකාශයක් කරන්නේ අධිකාරියක් කොයිම අවස්ථාවකවත් සිදු වෙන්නේ නැහැ. ඒ ගැන කිසිම බියක්කට පත්විය යුතු නැහැ කියලා ඒ අනුව අපේ වැඩවර්ජනය తాවකාලිකව නතර කරා. මේ අතර බස් සහ ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතින් පිරිසක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. එහිදී ප්‍රකාශ කෙරුණේ වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගෙන් රියපැදවීම යන වැරදි සඳහා වන දඩමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර යම් එකඟතාවයන් එළඹීමේ වාතාවරණයක් පවතින බවයි.
අපි සාකච්ඡා කරේ අධික වේගයෙන් යන ගැටලුවත් ඒ වගේම වමෙන් ඉස්සර කිරීම පිළිබඳත් තියෙන ගැටලුව निराකරණය කරගන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අවධානය යොමු කරලා අපේ බස්සත් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා මේකට උත්තරයක් ලැබුණා අපිට ඒ නිසා මේක ගැටලුවක් වෙන්නේ නැහැ කරුණාකරලා බස් ධාවනය කරන්න කටයුතු කරන්න කියලා කෙසේ වෙතත් වෘත්තීය සමිති කිහිපයක්ම මෙම සාකච්ඡාවට එක්වීම ප්‍රතික්ෂේප කර තිබුව අතර ඔවුන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වුණු ඇති 500ක අවම දඩේට ඉස්සල්ලාම අපි වර්ජනය කරන්න ගිහී. ගියාම අපේ කොටසක් ගිහිල්ලා ඒක කරන්න නැහැ කියලා 25000ක තොප්පියක් උළුවට දාගෙන ආවා. ඊට පස්සෙ ඒ තුමල්ලම්ම කියනවා මිනුමරුවන්ගේ වර්ජන වලට මම යන්නේ නැහැ. එහෙනම් මේ ඔක්කොම රියදුරෝ මිනුමරුවෝද? අපි තීරණයක් කරලා තියෙනවා අද මධ්‍යම රාත්‍රියේ වර්ජනයක් කරන්න. සාකච්ඡා කරනවා නම් අපිට තව කල් තියෙනවා. මේ දාපු දඩ ක්‍රමේ ඉවත් කරා ගන්නවා නම් විතරයි අපේ වර්ජනේ නතර වෙන්නේ. නැත්නම් අපි සාකච්ඡා කරලා තේරුමක් නැහැ. මේ වර්ජනේ කරන එක කරනවාමයි. මේගොල්ලෝ වේල පහේ මුට්ටිය දාලා බැලුවේ. දැන් මුට්ටියට කුඩු වෙන්න ගහලා තින්නේ අපි. දැන් විවිධාකාර බෝඩ්ලෑලි සංගම් ගෙනෙල්ලා මතයක් ගොඩනගනවා මේක වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම අද රෑ 12න් පස්සේ වර්ජනයක් ඇති කරනවාමයි. දවසේ පුවත ජාතික සමගි ඇතිකිරීම සඳහා ඉදිරිපත් කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වැරදි අර්ථකථන දීමෙන් ඊනියා දේශප්‍රේමීන් අනාගත දරු පරපුරට අපරාධයක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැයශේෂ විවාදයට එක් වෙමින් මේ රටේ සැබෑ සාමයක් පිළිබඳව හදවතට එකඟව කතා කරන්න පුළුවන් වෙන්නේ ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් LTT ඊළමක් පිළිබඳව කතා කරන මතය පරාජය කිරීම තුලයි. අතීතයේ ඇතැම් නායකයින් බලය සඳහා මේ ප්‍රශ්නේ පාවිච්චි කළා වගේම මීට විරුද්ධ වෙන පිරිස් අනාගත බලය පිළිබඳව උදාන වාක්‍ය කියන්න පටන් අරගෙන තිබෙනවා. ඒ සියලු දෙනා මේ රටේ අනාගතයේ ඇති වෙන තත්වයන්ට වගකීම බාරගත යුතු වෙනවා මේ ප්‍රශ්නය කඩාකප්පල් කළොත් එහෙම. මේ ප්‍රශ්නේ ජනමත විචාරණයකට යෑමේ අවශ්‍යතාවයක් ඇති වූ රටේ මේ පිළිබඳව පොදු මතයක් ගොඩනැගීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්නය කතා කරන සියලු පාර්ශව ප්‍රශ්නයට අදාළව කතා කරන වගේම ප්‍රශ්නයට විසඳුම ලබා ගැනීම සඳහා නම්‍යශීලී වෙන්න ඕනේ. දේශපාලන වීරයින්ගේ අවශ්‍යතාවයක් නෙවෙයි අද තිබෙන්නේ. අනාගත බලය පිළිබඳව තිබෙන්නා වූ බලාපොරොත්තු ඇති කරගෙන ප්‍රශ්නය විසඳීම කඩාකප්පල් කරනවා නම් එසේ බලාපොරොත්තු තබන අයට මේ රටේ අනාගත පාලනයක් ගෙන යෑමේ හැකියාව යාවක් ලැබෙන්නේ නැහැයි කියන එක ඉතා පැහැදිලිවම මම සඳහන් කරන්නට ඕනේ. මම කනගාටු වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා මම දැක්කා පුවත්පත්වල කියලා තියෙනවා ආණ්ඩු ක්‍රම විවස්ථාවක් අලුත් එකක් ගෙනල්ලා රට කඩන්න හදනවායි කියලා හිතා. මගේ මතකයේ තිබෙනවා එක්සත් ජාතීන්ගේ මහලේකම්රයට එතුමා කියපු දේවල් 2009 මැයි මාසේ බලය බෙදීම සම්බන්ධයෙන්. ඉන්දියා විදේශ ඇමතිතුමාට එතුමා කරන ලද ප්‍රකාශයන් 13 නෙවෙයි 13න් එහා 13 plus බලයේ සිටින විට එකාකාරයකටත් නැවත බලයට ඒම සඳහා තවත් ආකාරයකටත් මේ ප්‍රශ්නේ පාවිච්චි කරනවා නම් ඒක ජාතිය අවාසනාවක්. මේ රට ස්ථිර සාමයක් ඇති වෙන්න මේ සඳහා සෑම කෙනෙක්ම එකට එකතු වෙලා එකඟත්වයකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න සහයෝගය දෙන්නේ කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බලයේ බෙදීම පිළිබඳව සාධාරණත්වයකට යා යුතුයි කියන මතය තුල මම වැඩ කරපු කෙනෙක්. මම විශේෂයෙන්ම විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා උතුරේ නායකයින්ගෙන් හොඳම නායකයා තමයි අපිත් එක්ක ඉන්නේ කියලා සම්බන්ධ මෛතුමා. සම්බන්ධ මෛතුමා බොහොම සාධාරණ විසඳුමකට යෑම පිළිබඳව එතුමාගේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂය අපිට ආණ්ඩුවත් එක්ක ලොකු සහයෝගිතාවයක් පෙන්නනවා. මේ සහයෝගිතාවයන් උතුරු නැගෙනහිර දේශපාලන නායකයින්ගෙන් සෑම දෑම ලැබෙන්නේ නැහැයි කියන එක අපි බොහොම පැහැදිලිව තීරුම් ගත යුතු වෙනවා. ප්‍රශ්න කල් දැමීම ජාතිය අවාසනාවක්. වේදිකා වීරයෝ වෙන්න පුළුවන්. ඊනියා දේශප්‍රේමියෝ වෙන්න පුළුවන්. අනාගත බලය පිළිබඳව බල ලෝභයෙන් බල තණ්හාවෙන් කතා කරන්න පුළුවන්. නමුත් විවේචනය නොවේ ප්‍රශ්නය විසඳීම තිබෙන වගකීම සහ යුතුකම් ජාතියක් විදිහට අවබෝධ කරගන්නට ඕනේ. ඒ ඥාණය ඒ සියලු දෙනාට පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අමනෝඥ කතා කියන්නේ නැතුව ප්‍රශ්න තීරුම් අරගෙන වැඩ කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. උතුරේ ප්‍රශ්නය උතුරේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා තීරුම් ගන්න කී දෙනෙක් මේ රටේ කොළඹ ඉන්න නායකයෝ කටයුතු කරනවද කියන ප්‍රශ්නේ මම හැම කෙනෙකුෙම අහනවා. ඒ අයගේ ප්‍රශ්නේ විසඳන්න ගියාම මෙහි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මහපාරට බැහැලා උද්ඝෝෂණයක් කළා හමුදාවට අයිති ඉඩම් අරගෙන බෙදන්න හදනවායි කියලා හිතන්. උතුරේ ජනතාව ඉල්ලන්නේ උතුරේ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඉල්ලන්නේ. ඒ අයගේ ඉඩම් අපි සුදුසු විදිහට දුන්නාම ඉඩම්වල හිමිකරුවා ගිහිල්ලා තමන්
තමන්ගේ පාරම්පරික ඉඩම තියෙන තැන මහ පොළොවේ වැටලා පොළොව සිඹ ගන්නවා. මම අහනවා දකුණේ ඉන්න සියලු දෙනාගෙන් තමන්ට මේ වගේ ප්‍රශ්නයක් වුණා නම් ඒ ඉල්ලන ඉල්ලීම සාධාරණ වන්නේද කියන කාරණාව. අසත්‍ය ප්‍රචාර කරන්නේ නැතුව අපි කරන දේට වඩා වෙනස් දේවල් මාධ්‍ය තුල ප්‍රචාරය කරන්නේ නැතුව යුක්තිසහගතව මේ ප්‍රශ්නය සමාජයට කාවැද්දීම ආකර්ෂණය කිරීමයි අවශ්‍ය වන්නේ. පොලිස්පතිතුමා ආපහු නීතිය නවනවා. එතුමා කාටදෝ ඇමති කෙනෙකුට උත්තර දෙනවා අහවල් නිලමේ අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. මං කැමැති දැනගන්න ආණ්ඩුවෙන් ඒ නිලමේ දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ මහේෂ් ගුණසේකර මහත්තයාද කියලා. මන්ත්‍රීතුමා, ඒ පොලිස්පතිතුමා ඒ වෙලාවේ ක්‍රියා කරපු ඒ මමත් ඒක බලාගෙන හිටියා ඒ දර්ශනය. ඒක ඉතාමත් වැරදිසහගතයි. ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබේ කරුණ. ඔව් ස්තුතියි. අධිකාර ජනාධිපතිතුමනි, මං ආණ්ඩුවේ ආන්නේ ඔබතුමාට දැනගන්න ඕන නිලමේ පොලිස්පතිතුමාට කතාගන්න. එතුමා අපිත් එක්ක සම්බන්ධ නැහැ. එතුමා කනේ වැලි ගෑවන්න නීතිය නමනවා. මට ෆුට්බෝල් ගන්න වෙලාවක් නැහැ එතුමා. ක්‍රිකට් ගන්න ඕන ගම එළියට ගිහිල්ලා. නිලමේ කාටද උදව් කරේ කියලා, ඒ නිලමේ බේර ගන්න එතන කටයුතු කරන්නේ කවුද කියලා තහගන්න කැමති. අපි දෙකට ලේසියි වහගන්න. නිලමේලා කවුරු එක්ක ඉන්නේ කියලා අපිට වහගන්න ලේසියි එතකොට. බැට් එක අයින් අල්ලගෙන නීතිය බේර ගන්න. නිලමේ අත්තරංගොඩ ගන්න එක නවත්තන්නේ කවුද? නිලමේලායි නිලමේලාගේ ලොක්කොයි එකතු වෙලා වැඩ කරන්නේ කවුරු එක්කද කියලා අපි දන්නවා. එතුමා බෙනීඩිට පොලිස්පතිතුමා වෙනින්ද? අර ජනාධිපතිතුමාත් ප්‍රතික්‍රියාව දැන් වර්තමාන පොලිස්පතිවරයා ඉතා පැහැදිලිව මාධ්‍ය ඉදිරිපිට ඔහුට නියෝග සර්ලා විසින් නියෝග ලබා දෙන බවත් ඒ නියෝග වලට අනුව ක්‍රියාත්මක වෙනවා පෙන්눔 කරලා තිබෙනවා. පොලිස් කොමිසමෙන් ඇති තේරුම මොකක්ද? සර්ලාගේ නියෝග වලට කටයුතු කරන පොලිස්පතිවරයෙක් ඉන්නවා. මා චෝදනා කරනවා මේ සර් වෙන කවුරුත් නෙවෙයි සාගල රත්නායක නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා. ඔහු නෙවෙයි නම් ඔහු මේ පාර්ලිමේන්තුවට කියන ඕන පොලිස්පතිවරයා දුරකථන නමතුමුණ සර් කවුද කියලා. දැන් Facebook එකේ දේශපාලන වශයෙන් කිසිදු දෙයක් කරපු නැති නිකම් බොරු ජනප්‍රිය පාංකර චරිතවල මධ්‍යස්ථාන බවට පත් කරගන්න උත්සාහ කරනවා. අපි කලාකරුවෙක් වැඩ කරන අපි ජනප්‍රියම කලාකරුවා කියලා ඡන්ද ඉල්ලන්න දාන්නේ නැහැ. ඒ දාන්නේ නැත්තේ ජනප්‍රියම නළුවා රඟපාන්න පුළුවන් වුණාට දේශපාලනේ බෑ. ඒක හරිනම් අපි රඟපාන්න ගියා වගේ. අපි රඟපාන්න ගියොත් ෆිල්ම් ඔක්කොම අප්සෙට් වෙනවනේ. මොකද දැමතුමා ඔබතුමාට පුළුවන් දැන්නේ මට බෑ. නළුවෝ දේශපාලනට ආවට පස්සේ වෙන අවුලම තමයි දේශපාලනච්චෝ රඟපාන්න ගියා මේ. දැන් ක්‍රීඩකයෝ දේශපාලනට ආවට පස්සේ මොකද වුනේ? අපි ආදරය කරපු ක්‍රීඩකයෝ දැන් අපිට මතක් කරලා හිතන්නේ එක්කෙනෙක් දෙන්නේ මේ පාර්ලිමේන්තුවට ආපු කට්ටිය. අද Facebook එකේ ඉන්නවා හිටි ගමන් අමුතු බඩුවෙන්. දියසේන කුමාරයෝ උපදින. බැලුවම් පල් හොරු. ඊට පස්සේ Facebook එකෙන් දෙනවා ටෝක් එකක්. මම මුස්ලිම් මිනිසුන්ට මෙහෙම කරනවා අරක් කරනවා. ඉතින් ජනප්‍රිය වෙලා එයා වීර වෙනවා. දැන් බෞද්ධ ජාතිවාදියා අහිරේ ඉන්නවා නම් මුස්ලිම් මිනිහට අපදින්න විදියක් නැහැ. ඒ බලන් ඉන්නවනේ. දැන් උසාවියට නීතිය නේ බලන්නලා තියෙන්නේ. Facebook එකේ ලයිස් ගන්න බලන්න වෙලා. අද සමාජ මාධ්‍ය ඇතුලේ ඇත්තෙම මේ ජනවාරික ජාතිවාදය සහ ජනවාරික වෛරයන් ගාධිගා කරන sannivedana ක්ෂේත්‍රයක් බවට සමාජ මාධ්‍ය පත් වෙලා. අපි සමාජයක් හැටියට පරිණත සමාජයක් නෙවෙයි මේක පාවිච්චි කරන්නේ. අද අවශ්‍ය වෙලා තිබෙනවා වෛරී ප්‍රකාශන වැළැක්වීමේ නීතියක් තදින් ක්‍රියාත්මක කිරීම. මේ වෛරය මතු කරන සමාජ මාධ්‍ය ප්‍රකාශන කවුරු හරි කරනවා නම් ඕන් නීතියේ දැල්ට කොටු කරගන්න පොලිසියට දැනට මත් බලය තිබෙනවා. ඒ බලය නැත්තම් මේ පාර්ලිමේන්තුවේ ඒ නීති සම්මත කළොත් ජනතාව පීඩාවට පත් කරවන ආණ්ඩුව ජනතා නියෝජිතයින් සඳහා වරදාන සහ වරප්‍රසාද ලබා දෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අද දූෂණයට වංචාවට එරෙහිව වෘත්තීය ක්‍රියාත්මක කරන නිලධාරීන්ව ඒ තනතුරු වලින් ඉවත් කරනවා ස්ථාන මාරුකම්. බඳනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණක අධිකාරිවරයා අලුත් ගොඩනැගිල්ලක් කුලියට ගන්න යෑමේදී ඒක වැරදි කියලා කියපු නිසාම ඔහුව මාරු කරනවා. කුෂිකර්ම අමාත්‍යංශ මාසෙකට 2 කෝටි 11 ලක්ෂ ගොඩනැගිල්ලක් කුලියට අරන් තියෙනවා. ඒකට මුදල් ගෙවන්න බැහැ කියපු අතිරේක ලේකම්වරිය ඒ තනතුරින් මාරු කරනවා. සංචාරක අමාත්‍යංශ ප්‍රධාන ගණක අධිකාරිවරයාව මාරු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ බෑනණ්ඩියගේ එරත්න කියන ප්‍රදේශයේ මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් හදීම පිළිබඳව ගැටලුවක් මතුවුණා. ඒකට විරුද්ධ වෙන දිස්ත්‍රික් ලේකම්වරයා වහාම ක්‍රියාත්මක කරන පරිදි ස්ථාන මාරු කරනවා. මේකට ජනතාව බලාපොරොත්තු වෙච්ච යහපාලන ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙයි. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක්ගේ දැන් වැටුප 160,000ක් විතරයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට 1,02,000ක් ඉන්ධන දීම නම් දැන් අලුතෙන් කාර්යාල දීම නම් රුපියල් 1,00,000යි අගමැතිතුමා කියනවා. තව මදි අමාරුවෙන් ජීවත් වෙන්නේ මන්ත්‍රීවරු. එතුමාට තේරෙන්නේ නැද්ද මේ රටේ කෝටි ගාණක් ජනතාව අමාරුවෙන් ජීවත් වෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බොනපාට් පාලනයට එරෙහිව මේ රටේ ජනතාව පෙළ ගැහෙන්නේ ඒ නිසා. පළාත් පාලන මැතිවරණය මෙම වර්ෂයගදී නොපවත්වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ලබන වසරේදී ආණ්ඩුව තැතිගන්වන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මහරගමදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. චන්දේ දැන් තියන්න පුළුවන් කොට්ටාස වෙන් කළා ඉවරයි, වාර්තාව දීලා ඉවරයි, මිනින්දෝරු
සලස්ම සකස් කරලා ඉවරයි. ඕක දන්නේ නැහැ කියනනම් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඒක ලෝක විහිළුවක් කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වා. මොකද මේ හැම කොට්ටාසකම මායින් ලකුණු කරලා තියෙනවා. පෑ 24යි යන්නේ මේක ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න. ඉතින් අපි කියන්නේ ඡන්දේ තියන්න. ඡන්දේ නොතිබ්බොතින් අප ගන්න ක්‍රියාමාර්ගය ආණ්ඩුවට ෂොක් එකක් කරන්න 2017 අපි පටන් ගන්නවා. නෑ එහෙම එකක් නෑ. රැල්ල එනකොට පෙනේ බලේ මහිමය. නෑ මං හිතනවා අලුත් පක්ෂය සැරසෙමින් සිටිනවා. තාම එක බලද විපක්ෂේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පක්ෂ ඔක්කොම කිසි වෙනසක් වෙලා නැහැ. ඒක එතුමාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටේ මහා ජාතික නායකයා. එයා ඇවිල්ලා ඇමතිස්සෙම ඡන්දය පාවිච්චි කරන්න ඕනේ කියලා අපිවත් කියලා නැහැ. තාම අපි ඡන්දයක් ඉල්ලුවේ නැහැ. හෙට අඳරින්ද අපි ෂොක් එකක් දෙනවා ආණ්ඩුවට. අපේ ප්ලෑන් එක තමයි ප්‍රසිද්ධ කළා නෑ. ගිහිල්ලා කියන්නත් එපා. මගේ පියත් 1962 කුමන්ත්‍රණයට පෙර පාර්ලිමේන්තු ප්‍රකාශයක් කළා. සමහර අය හිනා වුණා. මාසයක් ඇතුළත හමුදා කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. 66 කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා වුණා පාර්ලිමේන්තුවේ. කුමන්ත්‍රණයක් ගැන සැක කරමින් බොහෝ අය අත්අඩංගුවට ගත්තා. ඉතින් මේ දේශපාලන අයන්න දන්නේ නැති කට්ටියක් බොරුවට කෑ ගහනවා. මම සතුටුයි ඇස් වී දිසානායක ඇමතිතුමා කියපු දේ මොකද්ද මට උත්තර වශයෙන් කිව්වේ ඉන්දියාවෙන් ගේනවා කිව්ව නැව් දෙකක්. ඒකෙම පේනවා ආණ්ඩුවේ தත්ත්වය. සීමා නිර්ණ වාර්තාව ලැබුණු සැනින් මැතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කිරීමට තමන් සූදානම් බව පළත් පලන හා පළත් සභා මාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. අපි හිතන් ඉන්නේ සීමා නිර්ණයට සීමා වූ අමාත්‍යංශය. දිගින් දිගට කතිකාවට ලක්වන්නේ සීමා නිර්ණය ගැන සහ ඉදිරි පළත් පාලන ඡන්දය ගැන. එතුමාට තියන්න පුළුවන් ඒක හොඳ ප්‍රවණතාවයක්. නෛතික රාමුව තුළ හෙට ඡන්දයක් තියන්න පුළුවන් නම් මම ලෑස්ති. මම මේ නැකත් බල්ලන් ඉන්නේ නැහැ. හෙට වාර්තාව ලැබුණා මම කියනවා ඉලෙක්ෂන් කමිෂන් මගේ කාර්යභාරය ඉවරයි ඡන්ද තියන්න කියලා. මගේ කටයුත්ත ගැසට් කිරීමනේ. ඒ ගැසට් කරාට පස්සේ මගේ කාර්යභාරය ඉවරයි. මේ සංශෝධනවල නිසා කිසිසේත්ම ඡන්දය පරක්කු කරන්නේ නැහැ කියන එක වගකීමකින් මම ප්‍රකාශ කරනවා. 2012 අංක 22 දරන පනතේ 70% කොට්ටාශකමයට 30% සමානුපාතික ක්‍රමයට ඒ ක්‍රමයට හැර වෙන ක්‍රමයකට මේ ඡන්දය පවත්වන්න බෑ. දැන් මේ ඡන්දේ පරක් වෙනවා කියන එකටත් නඩු දාලා තියෙනවානේ. සීමා නිර්ණ අභියාචනා ක්‍රියාදාම ඉක්මන් කරන්න කියලා නඩු දාලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට ඕනම නඩුවක් දාන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට පක්ෂ 12ක් පමණ සාකච්ඡා කර ඇති බව එම පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ නව පක්ෂයට වෘත්තීය සමිති බඳවා ගැනීම සඳහා අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ඔය තම තනම තිබ්බ වෘත්තීය සමිතිවල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කියලා එකක් තිබ්බා. දැන් එහෙමනම් ඒ සේවක සංගම් වල සමාජිකත්වයේ එන පිරිස ඇති මේ පැත්තට අපේ වෘත්තීය සමිතියට හැම වෘත්තීය සමිතියකින්ම වගේ බැඳෙනවා. ඒකෙන් ඔබ කිව්ව වෘත්තීය සමිතියෙන් තමයි වැඩියෙන් බැඳෙන බවක් පේන්න තියෙන්නේ. කොහොමද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වෙන්න දැන්ටම සාකච්ඡා කරලා තියෙන පක්ෂ 12ක් පමණ අපි සඳ ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ අපේ නව සම්දානයත් එක්ක. නමුත් මුලින්ම අපිට වෙලා තියෙන ඡන්දේ කරනන්න ඉස්සෙල්ලා ඡන්දේ ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. එස්.පී. දිසානායක මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙන්නේ සිරිමාව මැතිනිට වෙච්ච දේ කියලා. අපේ පක්ෂේ නෑ එස්.පී. එමෙතා තාම බැදුනේ ළඟදී ඒවි. එස්.පී. එතුමා ආවොත් ඔබතුමාලා බාර ගන්නවද? බාර ගැනීම නොගැනීම කියලා ಜಾති දෙකක් වෙන් කළා නැහැ. ඊළඟ රජේ ඔබතුමා තරණ කරලා ආසනයක් ගන්නවද නැත්නම් ජාතික ලයිස්තුවෙන් මැතුලට යනවද කොහොමද ඔබතුමා? ඔබතුමා ඉතින් මේ ඔක්කොම කියන්න කියලා කෙසේ වෙතත් මහින්ද ජනාධිපතිතුමාට මේ රටේ නායකත්වය අවශ්‍ය වෙනවාට වඩා මේ රටට අවශ්‍යයි මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වය. එතුමා තමයි එන්නේ. එතුමාට පමණමයි මේ රට මේකේ තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන්. ඔබතුමා එන්නේ නැහැ.
This is the role I am playing and the leader Mahinda Rajapaksa have to do. Dilan Perera kiwa tahanam wacana Dilan Perera kiyanne mata. Obutuma tamai desha me Sri Lanka Nidahas Pakshe kadanna haduwe. Kadanna deyak naha ne etana itin kohomada deyak walandak una bidinna puluwang wenne walandak tiunoth. Obutumata hitapu janadhipathumata Dilan Perera kiyana wacana arahan wacanayak ayi. Na etuma honda mahatte kiyala hitanawa me ugak kaanthawon. මේ අතර වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත විජේමුනි සොයිසා මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දෙසැම්බර් මාසේ 4 වෙනිදා අපි මුළු රටේම අපි හැම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය බල මණ්ඩල අපි පිහිටවන්න කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කරවීම සඳහා ඊළඟට මම මතක් කරන්න ඕනේ මල්පොහට්ටුව ගැනත් සනත් නන්ද සිරිගේ මල්කාන්ති නන්ද සිරිගේ මට සින්දුවක් මතක් වුණා. සින්දුවේ මම කොටස් කීපයක් කියනවා. කඩදාසි මලක් ගැන මේ කියන්නේ. බම්බරු නොදුටු මලක් පිපිල ගෙයි මැද සාලේ ඇත ඇදේ දෑසාන්ද මී මැසි මාලි. එතකොට ඒ වගේම කියනවා සුරංගනා කතා තවත් නොකියනු මැන මට කොයිද නගෝ කොයිද බැසිල් ඔබ පවසන බඹරු නොදුටු මල. අන්න අතන මල් බඳුනේ බඹරු නොයන මල අතින් සැදූ පාට පාට රන් කරදහි මල. අපි කියන මේක පිපෙන මලක් නෙවෙයි කරදහි මලක්. අයි මතක් කරන්න ඕනේ මේ පෙරමුණක් හැදීම තුලින් මේ විනාශ කරන්න හදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විමල් වීරවංශල ගම්මන්පිල්ලා දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහතාට තමයි බැට දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩන්න පුළුවන්. එදා විජේක ජනප්‍රියකම පාවිච්චි කරවාගේ අද මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියභාවය පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩලා අනිත් පැත්තෙන් තමන්ගේ දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ ඌමනාව මත තමයි මේ අද වමේ දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ හැසිරීම සහ ඒගොල්ලන් කටයුතු කිරීම තියෙන්නේ. ඔබතුමා පොහට්ටුවක් ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා කඩදාසි වලින් හදපු පොහට්ටුවක් පිප්පන්න ඕන වෙලාවක පුළුවන් නේද? ඒ මල පරවෙන්නෙත් නෑ නේද? ඒ වුණාට බඹරු වෙන්නේ නෑ. තේරෙනවා? ඒක ශූන්‍යයි. ඡන්දදායකයෝ ඉද්දන්. ඈ? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළා. ඒ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් පැවති නඩුව අද ජලි කැඳවූ අවස්ථාවේදීය. ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් එම සමාගමට රුපියල් බිලියන 11.4ක අයිතාලාභයක් එපීමට අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලින් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකු අධිකරණයේ හමුවේ පිණිස සිටි අතර ඔවුන්ගේ නීතිඥයින් අධිකරණයේ නිල්ලා සිටියේ තම සේවාදායකයින්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි. අදාළ කාරණයේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයෙන් විරෝධතා එල්ල නොවීම හේතුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා එම විදෙස් ගමන් තහනම ඉවත් කරනු ලැබුවා. නඩු විභාගයේ අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් ඉවතට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයාට මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමු කළා. එතුමා මේ බොරු ප්‍රචාරය කරන්න පටන් ගත්තේ ආණ්ඩුව කාලේ ඉඳලමනේ. මං හිතන්නේ මේ වගේ පහත් ප්‍රකාශ කිරීම සුදුසු නෑ ළමයි ගැන. අනිත් එක මේගොල්ලෝ කිව්වනේ ගොඩාක් හොරකම් කරයි කියලා. එහෙනම් මම මොකටද මේ කුලියට ආණ්ඩුවක් ගන්න ගයක් අරන් දෙනවනේ සල්ලි වලට. ඩොලර් බිලියන ගණන් එක හොරකම් කරා. මෙයා ලංකා ඉතිහාසයේ හිටපු දුර්වලතම විදේශ අමාත්‍යවරයා. කිසි දෙයක් කළා නෑනේ. රණවිරුවන්ව දංගෙට යවන්න උත්සාහයක් දැරුවා. දැන් ඒකත් හරියන්නේ නෑ. අපේ ජනාධිපතිතුමාත් කියලා තියෙනවනේ කෙලින්ම ට්‍රම්ප්ට ලියලා මේක විසඳනවා කියලා. මෙයා කිව්වා සරත් ෆොන්සේක මහත්තයාට එයා සුදුසු සල්වේෂන් ආමියකට කියලා කිව්වනේ. ඒ හමුදාවේ හැම කෙනෙක්ම පහත දැම්මේ ආකාරයට. ඉතින් ඒ වගේ බොරු ප්‍රචාරය කරලා බොරුවෙන්ම ජීවත් වෙන්න හදනවා. හැබැයි ඉතින් ඕක කළා අන්තිමට මගේ ළඟට දුවගෙන එනවා. දැන් 14 දෙසැම්බර් වල මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බැඳෙන්න කියලා මගේ ළඟට යාව දුවගෙන. ඒ වගේ ඉස්සරලේ නිරතදික බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ නාඩාසුලි කුණාටුව මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෙසේ වෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට වැසි සමග තද සුළං ඇති විය හැකි බවයි.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති නාඩා සුලිකුණාටුව මේ වන විට කණ්කසන්තුරේ සිට කිලෝමීටර් 120ක් පමණ ඊසාන දෙසින් ගමන් කරන අතර එය අද මධ්‍යම රාත්‍රියේදී උතුරු තමිල්නාඩුව දෙසින් ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. අද රාත්‍රී මන්නාරම්බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවෙන් උතුරු දෙසින් යන මුහුදු ප්‍රදේශවල තවදුරටත් තද වැස්සා සුළං බලාපොරොත්තු වෙන්න ඕන. නාඩා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ කිලිනොච්චිය සහ වවුනියාව ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සහ අද පෙරවරුවේ ධාරානිපාත වැසියා දැහැලුණා. මේ අතර යාපනය දිස්ත්‍රික්කයේද අද පෙරවරුවේ දැඩි සුළං තත්ත්වයක් දක්නට ලැබුණා. යාපනය ප්‍රදේශයේ පෙර ඇති නොවූ පරිදි දැඩි ශීත කාලගුණයක් පවතින බවද ප්‍රදේශවාසීන් පවසනවා. දේ කාලයේ උෂ්ණත්වයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ විශේෂම යාපනය අර්ධදීපයේ සාමාන්‍ය ගේට වඩා 6.5ක වගේ අඩුවීමක් වාර්තා වෙලා තිබ්බා. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන, කල්ලඩි, කලවංචිකුඩි ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාතේ ප්‍රදේශ රැසක ධීවරයන් අද මුහුදු යාමෙන් වැළකී සිටියා. ඉදිකිරීම් අතරමග නතර කර දමා ඇති අගලවත්ත කුඩලගම මාර්ගයේ පාලමක් පිළිබඳ ප්‍රවෘත්තියක් වාර්තා කිරීමට ගිය අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ලංකා නාණ්‍යකර මහතාට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. පාලම් දහස ව්‍යාපෘති යටතේ අගලවත්ත කුඩලිගම් මාර්ගයේ පාලමක් ඉදිකිරීමට ආරම්භ කර තිබුණේ මීට ටික කලකට පෙරයි. නමුත් පාලමේ ඉදිකිරීම මීට මාස දෙකකට පමණ පෙර අතරමග නතර කර දමා තිබුණා. අදාළ පාලමේ ඉදිකිරීම සම්බන්ධයෙන් දර්ශන රූගත කිරීමට අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ලංකා නානායක්කාර මහතා පසුගිය 29 වනදා එම ස්ථානයට ගිය අවස්ථාවේ කොන්ත්‍රාත්කරුවන් විසින් ඔහුට තර්ජනය කර පහර දී තිබෙනවා. පහර කෑමෙන් තුවාල ලැබූ අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ලංකා නානායක්කාර මහතා ඇතුළත් කර ඇත්තේ මතුගම වැත්තෙවරු හරටයි. දැන් මාසෙකමාරක වෙලේ ඉඳන් ඉදිකිරීම නතර වෙලා තියෙනවා. එතන වැලි කපනවා, වැලි කිව් 50ක් විතර දැනට ඒගොල්ලෝ විකුණලා තියෙනවා. එතන ඉල්ලමක් තියෙනවා කියලා මෙනික් ගැරීමක් කරනවා. ඒ ගැන වාර්තා කරන්න තමයි දැනට ගියේ. මම එන්නකොට කොන්ත්‍රාත්කරුගේ පුතයි තවත් දෙන්නෙකුයි හෙල්මට් නැතුව මේ මෝටර් බයිකින් ඇවිල්ලා මගේ බයික් එකේ යතුරු උදුරලා අරගෙන මාව හරස් කරලා කොන්ත්‍රාක් කරු ත්‍රිවිල් රථයකින් ඇවිල්ලා තර්ජනය කරලා වෙලම විනාඩි 10ක් විතර ඒ හතර දෙනාට පහර දීමක් කරා. මම තර්ජනය කරේ මම ලක්ෂ 2.5ක් 3ක් විතර මේකට දැනට යට කරලා දිනවා. මගේ අතේ තිබිච්ච දුරකථන දෙකක් තිබා ඒ දෙකම පොලේ ගැහුවා. මගේ කැමරාවත් දැනට තාම ඩැමේජ් වෙලාද කියලා ඒ බලා ගන්න දිහක් නැහැ. ඒක ඔන් වෙන්නේ නැහැ. පහර දීලා වෙලම මම තර්ජනය කරා. ඒ අවස්ථාවේ මම කොහොම හරි මගේ යාළුවට කතා කරලා මේ පොලිසිය දාල දෙන්නෙක් ගෙන්න ගත්තා එතනට. මේ අදාළ පහර දීම සිදුවීමට පෙර අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ලංකා නානායක්කාර මහතා ඔහුගේ මිතුරාට ලබාගත් දුරකථන ඇමතුමේ හඬපටයක්. දැන් ওই ෆයිට් එක කරනවා කියන කෙනාගේ පුතා තව දෙන්නෙක් එක්ක ඇවිල්ලා මේ බයිසිකලිය අතුර අරගෙන යන්න දෙන්නකෝ දැන් තාප්පෙනකන් ඉන්න කියලා මෙතන මාව නවත්තන් ඉන්න. මම දැන් හෙට කතා කරලා මට 119 එකක් හිටවන්න කියලා. ඔව් 119 එක ගන්න ඕ. හලෝ. මල්ලේ මල්ලේ මෙම පහර දීම සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ලංකා නානායක්කාර මහතා මතුගම් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිවුදෙනකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුළු වග උත්තරකරුවන් 5 දෙනෙකුට ලබන වසරේ ජනවාරි මස 11 වන දින අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි අභිභාෂණාධිකරණය අද නොතීසි නිකුත් කළා. ඒ මාළඹේ ප්‍රදේශයේ අක්කර 2කට ආසන්න වගුරු බිමක් අනවසරයෙන් ගොඩකිරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් අභිභාෂණාධිකරණයේ ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී. ඒ සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ද ඉකොනොමිස්ට් සංගරාව සංවිධාන කළ 2017 වසරේ ලෝකයේ නම් විශේෂ සම්මන්ත්‍රණය අද හොංකොංහිදී ආරම්භ වුණා. ඊට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කලාපයේ කිසිදු රටකට තර්ජනයක් නොවන බවයි. මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතු සඳහායි පවසමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉවත් කෙරුණු කුරුණෑගල වෙලගිතර ක්‍රීඩාංගණයේ ඉදිරිපිට තිබූ රණවිරු ස්මාරකයේ නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණු අතර ඒ සඳහා රුපියල් 2,75,00,000ක් ඇස්තමේන්තු කර තිබෙනවා. පැවති රණවිරු ස්මාරකයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉවත් කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයේ කුරුණෑගලදී පැවැත්වීමට ආසන්න දිනක දීවන අතර ඒ පිළිබඳ ආందోళනාත්මක තත්ත්වයක්ද ඇති වුණා. 2011 වසරේ ජූනි 30 වනදා සේවකාර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් කටුනායක දීපවති විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් මියගිය රොෂෙන් චානකගේ මරණය සම්බන්ධයෙන් පසුගිය රජයේ සමීපත් කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව වහා හෙළිකරන ලෙස ඉල්ලමින් රොෂෙන් චානකගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවක නිරත වුණා.
2017 සඳහා වන රාජ්‍ය ආයවයෙන් මධ්‍යම පළාත් සභාවට වෙන් කරන ලද මුදලින් පසුගිය වසරට සාපේක්ෂව 57%ක් අපහසු කර ඇති බවත් එමගින් 2017 වසර අභියෝගාත්මක වනු ඇති බවත් පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අද මධ්‍යම පළාත් සභාවේ ලබන වසර සඳහා වන ආයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා. කොළඹ සිට යාපනයේ දක්වා දහමනේ මෙමින් තිබූ උත්තර දේවි දුම්රිය අද පස්වරුවේ තඹුත්තේ ගම දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය දහමනේට බාධා එල්ල වී තිබෙනවා. අනතුරින් මැදිරි 6කින් යුත් දුම්රියේ මැදිරි 5කට හානි සිදු ඇති අතර දුම්රිය මාර්ගයටද දැඩි අලාභාණි සිදු ඇත්තේ මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ අති උත්කර්ෂවත්වමින් පැවැතුණා. බතරමුල්ල වෝටර්ස් එජීදී පැවැතුණා. මෙවර සම්මාන උළෙලේදී වැඩි ගෞරව දිනාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්. ඔහු සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබුවා. පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන ප්‍රදානය සිදු වුණා. ඒ කාණ්ඩ 17ක් යටතේයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍ය දෑසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. පාකිස්තානු හිටපු වේග පන්දු යවන්නෙක් වූ වසීම් අක්‍රම්ද සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටියා. අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වලින් නොතිර සසර සාගරී. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ පළමු ඇගීම වූ වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරට හිමි සම්මානය මෙවර දිනාගත්තේ රුචිර පල්ලියගුරුගේ. ජගත් එක්දින පිටියේදී මෙරට ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා සැලකිල්ලටගෙන සම්මාන පිරිනැමුවත් එම සම්මාන ලබා ගන්නට ඔවුන් පැමිණ නොසිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් මේ දිනවල තායිලන්තයේ තරඟ සංචාරයකට එක්ව සිටින නිසායි. එහිදී වසරේ තුන්නිරව ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශශිකලා සිරිවර්ධන සම්මාන ලැබුවා. වසරේ පන්දු යවන්නිය ලෙස සම්මාන දිනාගත්තේ ඉනෝ කාරණවීර. චමරි අතපත්තු වසරේ එක්දින පිතිකාරණියට හිමි සම්මානය දිනාගත්තා. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ශ්‍රේණිකයා ලෙසින් සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වතාවමයි. ඊට අමතරව මැතිව්ස් වසරේ එක්දින තුන්නිරියව් ක්‍රීඩකයා ලෙසත් ටෙස්ට් තුන්නිරියව් ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලැබුවා. වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත්තේ මෑතකදී ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගත් TM ඩිලිෂාන්. ඔහු පන්දු අර 20 පිතිකරට හිමි සම්මානයක් දිනාගත්තා. වසරේ නැගියන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නට කුසල් මෙන්ඩිස් සමත් වුණා. එක්දින සහ පන්දු අර 20 තරඟ දෙයන්ශයෙන්ම හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත්තේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග. වසරේ ටෙස්ට් පිතිකරු ලෙස සම්මාන දිනා ගන්නට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේදී ටෙස්ට් පන්දු යවන්නා ලෙසින් අභිසෙස් ලැබුවා. එක්දින පිතිකරුට හිමි සම්මානය කුමා සංගකාරට හිමිවත් ඔහු මෙම සම්මානය ලබා ගන්නට පැමිණ නොසිටියේ සංගකාර මේ දිනවල බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්ව සිටීම හේතුවෙන්. හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.